වෙනදා වගේම අසල්ලිම පොතේ වැඩවලින් අපි පන්ති ආරම්භ කරමු. ඔයාලා දන්නු දැන් පොඩි පොතක් ඔයාලා අසල්ලිම තියෙන්නේ නේද? ඒ පොත සිංහල පොතේ ලියන්න එපා පුතේ. අපි වෙනම පොඩි පොතක ඕනේ ටික ලියන්න. තේරුණාද? එතකොට අපේ අපිට ඒකේ වැරදි හදන්න පුළුවන් වෙන්නේ නේ අතුරු වල අඩුපාඩු අපිට හොඳට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන් ගන්න ලකුණු ගන්න හැමදාම නේ බලා ගන්න පුළුවන් වෙන්නේ අර එක තැනක ඒ ටික ඔක්කොම තියෙනකොට. හොඳයි. එහෙනම් මම අසාලෙවීම ලියන්න කලින් ඔයාලට කීයක් පෙන්නනවා. ඔයාලගේ කියවීම පොතේ. කියවීම පොතේ පාඩමක කොටසක් පෙන්වන්න. හොඳද? එතකොට මේ පාඩම හොඳට ඔයාල දැන් කියවලා ඇත්ද කියවීම පොත කියවන වැටිනේ නේද? විතර ඉඳගෙන. ඒකේ බලමුක්. මේ පැහැදිලිනේ. මද? මේ පැහැදිලිනේ. රයිට් මම කතා කරන එක පැහැදිලි නැද්ද නැත්නම් පැහැදිලි දෝ හරි හොඳයි ඔයාලා දැන් හරි ඔව් කල්මල වෙන්නේ නැතුව නේද එමින් අපි වැඩික් කරගෙන යමු අර ඕනවට වෙන කල්මල වෙලා මේක ගත්තොත් ඒ මයික් එක ඕෆ් කරගෙන ඉන්න මියුට් කරගෙන ඉන්න එතකොට ඔයාලට ලේසි තේරුණාද උමනාව වෙලාවට විතරක් ෆෝන් කරගන්න. මොකද ඔය මයික් එක මියුට් කරලා තියෙන කොට අපිට පන්ති කරගෙන යන ලේසි. තේරුණාද? ඒක තමයි ශබ්ද බද්ද ඇහෙන්නේ නැහැනේ. ඒ වගේම මීටින් එකක් අපි දැන් මේ මීටින් එක පහසුවෙන් අපිට කරගෙන යන්න පුළුවන්. ඔන් වෙලා තියෙනකොට තව ශබ්ද බද්ද වැඩි වෙන පුතේ. තේරුණාද? ඒකයි මම කියන්නේ උමනාව වෙලාවට ඔන් කරලා උමනාදී කතා කරලා අනිවාර්යෙන්ම මතක තියාගන්න. මියුට් කරන්න මතක තබා ගන්න. තේරුණාද? කොහොම හරි ගැටලුවක් තියෙනවා කිව්වට කමක් නැහැ. හොඳයි අපි දැන් වෙලාව ගත වෙන නිසා ඡේදය මම පෙන්වන්නම්. දැන් මේ පෙන්වන එකේ මොනවා හරි අවුලක් තිබුණොත් මට කියන්න නේ. හරි. මේ තියෙන ඡේදය ඡේද දෙකක් තියෙනවා. ඡේද දෙකක් තියෙනවා දෙකම කියවන්න හරිද කියවගත්තද ඕසේ අනේ මොකද උනේ
හොඳයි මෙන්න මේව සුට්ටක් හොඳට බලන්න ඔව් සර් ඔව් लियन विधिय बलान ඊට පස්සේ සර් කවුද මේ පාඩම කියන්නේ? ඔය මම අඳින්නේ මකුළුවාට කියන එක බලන්න මකුළුවාට ලං ලං බලන්න ලං සමහර විට ඒවා තමයි එන්නේ. හරි මම මේ තුනෙන් තුනම ගන්න උදව් කරන්නේ. හරිද? හොඳයි. හයි. සර් කොලේකද? හොඳයි. එහෙනම් අපි ලියමු නේ. දැන් මම කතා කරන එකේ ඇහෙනවා මගිද ඔයාලට? ඔව් සර්. සර් නෑ සර්. පොඩ්ඩක් ඇහෙනවා දී සර්. පොඩ්ඩක් ඇහෙනවා දී සර්. මම පොඩ්ඩක් සෙටින්ග්ස් වල පොඩි වෙනසක් කරාද? බලමු ඒක නිසාද දන්නේ. හරි මේ අනාතරේ මම මේක හදන්නම් හොඳේ. හොඳයි. එළම් ලියමුවා. සේවා සාලිවිම ලියන්න ඕන කොලේකද? නෑ නෑ. පොඩි පොතක ලියන්න ඕනේ නේ. පොඩි පොතක ලියන්න ඕනේ. හා සර්. ලියන පොතේ නේ? ඔව් සාලිවිම ලියන පොතේ වැඩද ලියන්නේ වාල. හරි මේ අලුත් ළමයි දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඒක අහන්නේ. හරි එහෙනම් අපි ලියමු මෙන්න පළවෙනි වාක්‍ය වාක්‍ය තුනක් දෙන්නේ වාක්‍ය තුනක් දෙන්නේ හොඳේ හොඳයි ලියන පළවෙනි වාක්‍ය සර්පයා මහ විශාලයට කට ඇරියා සර්පයා මහ විශාලයට කට ඇරියා සර්පයා මහ විශාලෙට කට ඇරියා. දැන් පළවෙනි එක මොකද? පළවෙනි එක සර්පයා මහ විශාලෙට सर पैवनिया मुका महाविशाल අනිත් අයට ඇහෙනව පුතේ?
ගොඩක් අයට ඇහෙනවා. ඒ ඔයාලගේ ප්‍රශ්නයක් හොදේ. ඒක ඔයාලා හදාගන්න ඕනේ. සර්පයා මහ විශාලයට කට ඇරියා. දෙවනි එක දෙවනි එක මකුළුවා වේගයෙන් කපු කුළුන් කන්න පටන් ගත්තා. මකුළුවා වේගයෙන් කපු කුළුන් කන්න පටන් ගත්තා. සර් මොකද්ද? මකුළුවා වේගයෙන් කපු කුළුන් කන්න පටන් ගත්තා. සර් දෙක මොකද්ද? මකුළුවා වේගයෙන් කපු කුළුන් පටන් ගත්තා. මකුළුවා වේගයෙන් කපු කුළුන් කන්න පටන් ගත්තා. පළවෙනි එක සර්පයා මහ විශාලිත කට ඇරියා. දෙවනි එක මකුළුවා වේගයෙන් කපු කුළුන් කන්න පටන් ගත්තා. තුන්වෙනි එක ඌට දුවන්න බැරි වුණා. ඌට දුවන්න බැරි වුණා. ඌට දුවන්න බැරි වුණා. හරි, ඔන්න නැවත කියනවා. හොඳට අකුරු බලන්න. අකුරු හොඳට බලා ගන්නකො. සර්පයා මහ විශාලයට කට ඇරියා. බලන්න නැවතීමේ තිතක් කියලාද කියලා. ඔව්. හොඳයි, එහෙනම් දැන් පාඩ දැසලක් අරගෙන අපි ලෑස්ති වෙමු. මේවැ හරි වැරදි බලන්න. හේ හරි වැරදි බලන්න අපි පාඩ දැසලක් අරගෙන ලෑස්ති වෙමු. හොඳේ. හොඳයි, ඔන්න මම බෝඩ් එකේ ලියනවා. ඔව්, තමම හරියට බලා ගන්න ඕනේ. හොඳේ. වැරදි නම් මොකද කරන්නේ? මකල හදන්න. වැරදි නම් මකල හදන්න. හොඳයි, හැබැයි හරි දාන්න එපා. වැරදි වාක්‍ය වලට හරි දාන්න එපා. හොඳයි, මෙන්න පළවෙනි එක.
papers and pens are sir mage pai sir palaweni ekak kiwwe sarpaya mahavishala lesa kataria kiyala ne sarpaya mahavishalata kataria har devani ekak vishala lesada sir vishalaka विशाल लेसन है वे विशाल एक माकुलुआ माकुलुआ लिया ने मैं मूर्द जल लिया ने तो दे वेगायेन हापु आपू एक वचन है आपू सर मकलुआ की रचना मकलुआ ने लिया थी आओ मकलुआ कुया ना क्यों आपू एक वचन है पुलु एक वचन है सर ना आपू एक वचन है හොඳට බලන්න मूर्द जन आया ना देख ले बालर नेता गया ना दी बेटा ना विशाल लिए ना कोटा ताल जो आया ना देख ले बालर मैं तूने तूने कौन गाई ताल देखा है देखा टर एक ताल हुआ है तूने तूने टर तारु देखा ही, तूने देखा थे कतारु आप दागा ने? सर मानो जे, ठीक। होंदाई, होंदाई। तूने तूने? सर। अली सर। आमे कुकुली बालमो कुकुली कुकुली आमिन्ना बंदाई आगे तूने देखाई आप मेरे दिल पीछे चामी दुगे तूने 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 हाँ दे ये ना तारु देखा कुदा हरे ये ना आपी सिंगल पार्टी में जाऊँ मेरे को डाक मेरा तो तूने तूने हरे आसाले भी पोते के नाम पैसे की तियान ने वैराजी तियान आए कि आदान तेरना
युगल पदवली प्रस्ताव प्रस्ताव तुम असर मतक प्रस्ताव हतरा 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 पलवे तुम असर लिया परिया दूर पार मडे नूल आई साने नोलबेनवागे हिंदी का मुकाशीमेंट
ඔයාලා කියවන්න එපා මේ ඉස්සලා අහගෙන ඉන්න හොඳේ හරි මේ ඊට පස්සේ ආයිමත් තියනවා ඒකේ ඒ ටික දුරක් යනකොට මේ පුහුරුවි සඳහා කෙටි විවේකයක් ලැබුණ වෙලාවක් තිබුණනේ ඉතින් ඒ ස්ථානයේ තාව අර නායක අක්කා නේ ප්‍රමිතා ඊට පස්සේ අර එයා මේ පාසලේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව ඒ නිසා එයා ටිකක් ආඩම්බර වෙලා වගේ හිටියේ ඒ නිසාද කවුරු මේ කියනව ඇහුණලු කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ කියලා කතාව සමහරු කතා කරන ඇහුණ කියලා කියන නේද ඔව් එතකොට මේ බොරු උදඟු කම බොරු අහංකාර කම ඇති කර ගැනීමනේ තමන්ට ලැබුණු ඒකින් අහංකාර කම ඇති කර ගැනීමට අපි කියනවා කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ කියලා හරි ඉතින් එහෙම කතාවකුත් තියෙන මේ පාඩුවේ නේද ඊට පස්සේ අර වොලිබෝල් එකේ මේ පුහුණු වෙන්න හොඳ බෝලයක් නැහැ කියලා මේ තිසර කියන්නේ තිසර ඔයත් කලේ හරියට ඉඟුරු දීලා මිදිස් කරතා වගේ වැඩක් ඒ කියන්නේ මෙතුන්ගින් බෝලේ ඉල්ලගෙන එන්න කියලා යවුවා නමුත් මේ මෙතුන් ළඟ තිබුණු බෝලය තිබුණු එකට වඩා හොඳ එකක් වෙන්න ඇති කියලා හිතලා ගෙනාව නමුත් ඒක ඒ බෝලේ පැලස්තරේ බුද්දාල් තිබුණේ නේ ඒ කියන්නේ හොඳ දෙයක් දීලා ඊටත් වඩා ටිකක් නරක දෙයක් දීලා ඊටත් වඩා නරක දෙයක් ලබා ගැනීමකට අපි කියනවා ඉඟුරු දීලා මිදිස් ගන්නවා වගේ නේ ඒකටත් කතන්දරයක් තියෙනු පුතේ මෙහෙම කරමු දැන් මේ කතන්දර ටික ඔක්කොම මට කියලා දෙන්න සෑහෙන වෙලාවක් යනවා ඒක නිසා මේ කතන්දර හොයලා මම WhatsApp group එකට දාන්න තම ඔයාලා ඒවා පුළුවන් ඒවා ලියන්න නේ පුළුවන් ඒවා බලන්න කියවන්න හරිද බලන මේ කතන්දර ටික තිබුණොත් මම අනිවාර්යයෙන් මේ ටික දාන්න ඔය හැම එකකටම තව එකක් තමයි මේ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා එකකුත් තියෙනවා නේද ඒකටත් මේ පාඩමේ කතන්දරයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඔයාලා මේ පාඩම දැන් මේ අපි සිංහල පාඩම පන්ති වුණාට පස්සේ පිරුලක මිහිර කියන පාඩම ඔයාලා අනිවාර්යයෙන් කියවලා බලන්න ඕනේ. එතකොට තමයි මේ දැන් මම කතා කරපු එක තවත් ඔයාලට හොඳට අවබෝධ වෙන්නේ මේ පාඩම. තේරුණාද? අනිවාර්යයෙන් කියවන්න වෙනවා. හොඳයි. එහෙනම් අපි අද ඉගෙන ගනිපු මේ හතරවස් ශ්‍රේණියේදී වාඩි කර ගන්න තියෙන ප්‍රස්තා පිරුල ටික මම දැන් ඔයාලට දැන් පෙන්නනවා. හොඳද? ඒක ඔයාලට ලියා ගන්න වෙනවා. හැබැයි ඊට වඩා හොඳයි මම දැන් ඒ ටික group එකට දාන්නම්. හරිද? දැන් හැමෝම මේ WhatsApp එක බලන්න පුළුවන් නේ. මම දැන් අනිත් මේ දැන් දානවා group එකට. ඒකෙන් බලාගෙන සිංහල පොතේ ලියන්න. හරි? සිංහල පොතේ ලියන්න හරියටම ඔයාලට විනාඩි 3ක් දෙන්නා මේක ලියන්න මම. හරිද? ඒ ටික ලියා ගන්න විනාඩි 3ක් දෙන්නා ප්‍රස්තාව පිරුල තියනවා ඒ වගේ මේක තේරුමක් තියෙනවා හරි ප්‍රස්තාව පිරුලක් තියෙන තේරුමක් තියෙනවා මේ දෙකම ලියන්න ඕනේ ඒ නිතර මතක තියාගන්න දැන් වාර මේ විදිහට ලියුවා ඒකේ තියෙන විදිහම ලියන්න ඕනේ හැබැයි දැන් මේ ප්‍රස්තාව පිරුල ලියුම යටි තේරුම ලියන්න මෙහෙම ලියනවා ඊට පස්සේ පාට පෙන්සලකින් වටේ කොටුවක් ඇඳ ගන්න එක ප්‍රස්තාව පිරුලකට එක කොටුවක් ගන්න තියෙනවා හරි තර මේ ඒ කොටුව ඇතුලේ ප්‍රස්තාව පිරුලක් තියෙනවද තේරුමක් තියෙනවද තේරුණාද අනිවාර්යයෙන්ම මේ පාඩියට ලියන්නේ ප්‍රස්තාව පිරුලට ඔව් ඔව් තේරුමයි දෙකම කොටු කරන්නේ හොඳේ හරි ඒ විදිහට කොටු පහක් හදා ගන්න වෙනවා හොඳයි එහෙනම් මම දැන් දාන්නම් ඒක හරියටම විනාඩි 3යි දෙන්නේ ඒක ලියන්න හොඳේ වෙන වැඩක් කරන්න කාටවත් වෙලාවක් නැහැ හොඳයි මම දැන් දාන්නම් මම හදන්නේ ඔව් විනාඩි 3කින් අපි හරියටම පන්තිය නැව